ප්‍රේමා කෙල්ලව බස්සවා ගියාය. සාමාන්‍ය සායකින් සා කොටු කොටු කමිස්සෙකින් සැරසියන කෙල්ලව සාගර දැක්කේ බත් පැකට් ඔතක් දීමය. එහෙම වුණ දකිද්දි පපුව දැවේ. ඉස්සර මෙහෙම නැත. දුක ඒකයි. සාගරයේ එන මගටම එන්නට ගියේ. සපු නැවැත්තුවාය. ඕක හදලීමු. අන්තිම පැකට් ටික. මාත් එකක් ඔතන්නද? චූටි මැනිකට බෑ. ඇත්තටම කෙල්ලට බැරි විය. බත් පැකට් එකක් ඇතිවීමත් කොතරම් කාලාවක්ද සපුට තීරුණේ. ඇහ චන්න සාගරත් වේගෙන් බත් පැකට් ගසන අයුරු බලා උන්නාය. දැන් පැකට් කීයක් ගහනවද? සාගර සිනාසී බැලුවි චන්න දෙසේ. අද 400 පැන්න නංගි. සපුගේ මූණින් බේරියා සිනාව නතර වූයේ සාගරයේ මුහුණ මතය. ඇහැට ඔව පෙන්නේ පුංචි වීරයෙකුසේය. ඉවරයි. සාගර අවසාන බත් පැකට් එකද ගසා කීවේ. චන්න එහෙමම ඒවා පෙට්ටි වලට අසුරන්නට ගත්තේ. කොයි වෙලාවෙ ඇවිද්ද ප්‍රසන්ට් එකක් තියලා ගියේ? සපු ඇසුවේ හොට ලං වීය. පාන්දර 4ට විතර. ඇයි මට කතා කළේ නැත්තේ? ගෙදරද උන්නේ? ඊයේ හවස ආවා. පැටියාගේ බර්ත්ඩේ එකට. ඔව් මොනවද කියන්නට ගොස් යලිත්තේ ගිලගත්තේ. මං කිරිපත් ගෙනාවා. කමු. සාගරගේ දෙනෙත් ඒ ඇස් මතම නතරව තිබුණි. මෙහෙම ළඟට වී මුහුණ දකිද්දි හදවතට කොතරම් සතුටක් දැනෙනවාද? ඇයි රත්තරන්? නෑ. නෑවෙන්න බෑනේ. උදේ දකිද්දි පුදුම හිතුණා. ඒක තමයි නොකියම ආවේ. සාගර ඇඳගෙන උන්නේ සරමත් සුදු වෙස්ට් එකක්ද? ඔයෙම ඉන්නවා දකින්නටයි ආසය. යන්. සපු කාමරයට ගොස් ඌට ගෙනා කිරිපත් කේක් පිගාන විවර කළාය. ගෙදරදී අය කෑවේ නැත. මාත් කෑවේ නැහැ. ඇයි? ඇයි කියලා මේ වහු පෙටියට හිතන්න බැරිද? සාගර සිනාසුනේ පොඩි දරුවෙකුසේය. ඇහැ කට්ට සම්බලුත් කට්ලට් එකකුත් දමා කිරිබත් ඇනුවාය. රහද? හරි රහයි. කට්ලට් බැද්දි මං. සාගර බලා උන්නේ මේ තරම් දේ සිදුවූ පසුවත් තමාට ආදරය කරන කෙල්ලගේ දැස් දෙසය. ඇයි සාගරයියේ? බිඳුරු හනින් ඇය ඇසුවාය. සාගර පුදුමාකාර බත්තියකින් අත අල්ලා ගත්තේය. ඉක්මන්ට එක්කන් යන්න එන්නම්. බලන් ඉන්නම්. ඒ දෙබස් දෙකම දුකය. සාගරේ කතක් උඩ ඇගේ අත තබා අනිත් අතින් පිරිමැද්දේය. ඕගේ අත තලිලුය. ඒ අත සුදුම සුදුය. ඕට හිනාගී ඒකය. කන්න. ඕට කිරිබත් කටක් කවා ඇය ඕ කන දෙස බලා උන්නාය. මල්ලිගේ තෑග්ග හරි ලස්සනයි. කොල්ලා ඇඬුවත් එක්ක. එසේ කියා ඇය තවත් දෙයක් අහන්නට බලා උන්නාය. සපු හිස ඕගේ උරේසට ඇලකර ඇ සුඩට කැරකෙව්වාය. මගේ ඉතින් බර්ත්ඩේකට මොනාද දෙන්නේ? මං බඩුවක් හිතන් ඉන්නේ. මොකද්ද? එහෙම කියන්න බෑ. මට ලොකෝ දේවල් එපා රත්තරන්. කඳුලක් ගලාගෙන විත් ඔහුගේ නිරුවත් තුරතලයට වැටින. මට ඉක්මනට එක්කන් යන්න ඕන. මං දන්නවා මෙහෙම ඉන්නවට ආස නෑ. ඉන්නවට නෙමේ, ඔහොම දුක් විඳිනවට ආස නෑ. චන්න කෝපි හදාගෙන ආවේ. සපු ඔහුටද කිරිබත් කෑලි දෙකකුත් කේක් කෑල්ලකුත් කට්ලට් දෙකකුත් වෙන් කළාය. මට බත් එකක් එවනවට නම් පින්. බත්පත් කිය කියා පාරේ ඇවිදිනවා. පව්. සපු කීවාය. ඒක මොකද්ද නංගි? නංගි කියන්නේ මං එහෙම කෑ ගහනවා ඇහිලා අර අල්ලපු ගෙදර ගෑණිත් බලා ඉන්නවා. මං පස්සේ ගෑණිටත් වික්කා. මං දැක්කා. සපු සිනාසී කීවාය. සාගර කෙල්ලට කෝපි පෙව්වේ පීරිසි දමා නිවාය. හවස්සෙද්දී සපුගේ පපුව යලි තැදුම් කන්නට විය. ජනිල් ලොකු කොණ්ඩාරදුන් පැය 24 තව පැය 2කින් නිමාවේ.
හරියට පහට ගෙදර සිටියුකය. ජීවිතයට කිසිම සම්බන්ධකමක් නැති මිනිහෙකුගේ මේ නියෝග දෛවයේ ජීවිතයේ පිට ගෙනවිත් දමා ඇති අයුරු පුදුමය. සීයේ දයාසිරි මාතා කෙල්ලගෙනා තේකගත්තේ ඇදස දුබ්බරව බලාය. යන්නද මැනික? මට දුන්න කාලි ඉවරයි. එහෙම කියද්දීත් පපෝ එවුලුන් කාගෙන යයි. ටිකක් රෑ වෙලා යන්න මැනික, මං ඇරලවන්නම්. කමක් නෑ සීයේ, මට ඕන පැය දෙක තුනක නිදහසක් නෙමේ, ජීවිත කාලෙම නිදහස් වෙන්න. දයාසිරි මාතා කෙල්ලගේ අතක් අල්ලාගෙන ඒ මුහුණ දෙසම බලාගෙන උන්නේ. සාගර පුතා මොකද කියන්නේ? එයාට එහෙම දිනුවෙන් ඉඩ දෙන්න ඕන. ඒ ජීවිතේ එකපාර අවුල් කරන්න බෑ සීයේ. ඔයා බුද්ධිමත් කෙල්ලෙක්, ජීවිතය ගැන කලකිරෙන්න එපා. සපු එහෙමම දයාසිරි මාතාගේ පය පාමුල ඉඳගත්තාය. ෆාම් හවුස් එක ඉතින් මැනික, මට නිතරම මතක් වෙනවා. මටත්. සිය බය වෙන්න එපා, ඒක කවදර එයා කරයි. එදාට මැනික, ඇයි? නෑ, මම ජීවත් වෙලා ඉන්න එකක් නෑ. ඒත් සපුගේ දැස් කඩාගෙන මෙන් දැස්වල කඳුළු පිරුණි. එහෙම කියන්න එපා සුදුසියේ, මං කොහොමද ජීවත් වෙන්නේ? සපු ඇඬුවාය. සුජාතා පැමිණ බලද්දී කෙල්ල එතනම හිස ඔබාගෙන අඬමින් උන්නාය. චූටි මැනික, එක්ක යන්න ඇවිත්, සුජාතා කිවේ හෝල්ලමින් මෙනේ. මං යන්නම්. සපු එහෙමම බිම දනවබ අම්මාට සියටත් වැන්දාය. වාහනෙන් බැස්සෙවත් නෑ, සුජාතා කීවාය. කවදාරි කැඩිලා යන සරුංගලයට මොකට රැල් දානවද අම්මේ? සපු කාමරෙන් පිටුවේ එහෙම කියාගෙන ඇහැ ගොස් ජනිත්ගේ වාහනයට නැග්ගේ. ගෙදර ඇඳගෙන උන් ඇඳුම පිටින්මය. ජනිත් බැලුවේ සමච්චල් සිනහවත් සහිතවය. ඔහුට වැඩි කලම් මේ ජීවිතයේ විහිළුවට ගන්නට නොලබෙනු ඇත. නිවාඩුව ජොලිද? ඒ වචන අසංවරය. මං ගත කරපු නිවාඩුවක් නෑ, පේනවා ඒක. සපු කතා කළේ නැත. ඇත්තරම කිහොත් කතා කළ නොහැක. මං හිට සිංගප්පූ යනවා අලුතින් හදන හොස්පිල් එකට බඩු බලන්න. සපුගේ පපුවට පුදුමාකාර නිවනක් දැනුනේ. එහෙනම් මං එහෙ ගිහින් වැඩක් නෑ නේද? ඇයි, මිනිහා නැති වුණාම ගෑණි ගෙදර දාලා යනවද? නැත. හොඳ මිනිහෙක් ගෑණියව දමා යන්නේද? නැත. ජනිත් නොදන්නේද ඒකය? මං අම්මලා එක්ක ඉන්නම්. සීරට් ටිකක් සනීප නෑ. ජනිල් ලොකු බණ්ඩාරගේ මෙසේ ජීවිතේ හිඟා ගන්න ලැජ්ජය. එහෙත් කරන්නට දෙයක්ද නැත. එක් පවුකාර බැඳීමකට ජීවිතේ පුදුමාකාර ලෙස හිර කළ හැක. මේ සිදු ඇත්තේ ඇයි? මොනාද ගෙදර අය අහන්නේ? ජනිත් වාහනේ පදවන අතරතුර ඇසුයේ. ඇත්තටම කිහොත් අම්මා සීයා ප්‍රේමා පමණක් නොව මල්ලීවත් මේ ජීවිත ගැන අසන්නේවත් නැත. අසා පලක් නොවන බව සියල්ලන්ම දනී. එහෙම විශේෂයෙන් මොකුත් ඇහුවේ නැහැ. ඇහුවේ නැති වුණාට කියන්න ඇතිනේ නේද? එහෙම අසා ජනිත් කටකොනකින් සිනාසි සපූ දෙස බැලුවේ. සපූ මේ බැල්මට කැමතිම නැත. මං මොනවත් කියන්න ගියේ නැහැ. ගියේ මල්ලිගේ බර්ත්ඩේ එකට. ජනිත් කතා කළේ නැත. සපු පාර දෙපස බලමින් ගියේ. ඔහු ඇරදීවත් මේ පාරක යමෙන් සිටින්දැයි බලන්නට මෙනි. මං සතියකින් එන්නේ. අලුත බැඳපු මනමාලියෝ දම සතියා පිටරට යන පිරිමි නැත. ආදරය කරන මිනිහට නම් සතියක් නොව පැයක්වත් වෙන්නේ යන්නට ගෑණියෙක් ඉඩ දෙන්නේ නැත. මං ගෙදර එන්නම්. දවස් දෙකක් ගිහින් ඉන්නවා. ඒ ඇති, මේ ගෙදරත් පාළුවට යවන්නද? සපු කතා නොකොලේ ජනිස් සමග වාද කිරීම තේරුමක් නැති නිසාය. ඔහු රට යන්නේ තනිවමද, කාස් සමගද, කුමකටද? ඒ කිසිවත් තමා දන්නේ නැත. දැනගන්නට ඕනද නැත? ඔහු රට යන්නේ සතියක් නම් ඒ සතිය තුළ කරන්නට දහසක් දේ ඇත.
ඒ අරි මේ අරි ගෙදර ඉන්න ඕන. මං කතා කරනවා. තේරුණාද? කතා කරලා මොනවා කතා කරන්නද? සපෝට් අසන්නට සිතුනේ එහෙමය. එහෙත් ඇය ඇසුවේ නැත. මට බැංකුවට ටිකක් යන්න තියෙනවා. බැංකුවට මොකට යන්නද? ජනිත් ඇසුවේ. සල්ලි ටිකක් ගන්න. මගේ පොතින්. අම්මගෙන් ඉල්ලන්න ලැජ්ජයි. ලොකු බණ්ඩාරලා මහා සල්ලිකාරවේ. එහෙත් මේ මාස දෙක තුනට ඔහු තමා අතේ සත පහක් තබයි නැත. මා මට බඩු ටිකක් ගන්න තියෙනවා. එහෙම කිව්වෝ පසුවත් සල්ලි ටිකක් දෙන්නම් කියා ජනිත් කීවේ නැත. බිරිඳක් රැකබලා ගැනීම යනු කොතරම් උතුම් දෙයක් දැයි ඔහු දන්නේවත් නැත. රස්තියාදු ගහන්න පුදුම ආසයි නේද? ඒ අසංවර කතාව සපෝගේ සිත ඇවිස්සුවේ. මං ෆාම් හවුස් එකේ අවුරුදු තුනක් ජීවත් වෙච්ච කෙල්ලෙක්. සතියකට වතාවක් සියයක ටවුමට ගියා. එච්චරයි. මං කවදාවත් රස්තියාදු ගහපු කෙල්ලෙක් නෙමේ. සපෝ කිව්වේ තරමක කේන්තියකිනේ. සැමියා කියා ඔහුට ජීවිතේම බාල්දු කරන්නට දිය නොහැක. ඇරත් මේ යන ගමන මහා දිග ගමනක් නොවේ. ඇත්තටම කෙටි ගමනකි. මොකද ඔච්චර කේන්ති ගන්නේ? කතා කරන්නේ තමන්ගේ හස්බන්ඩ් එක්ක කියලා මතක නැද්ද? සපෝ සිනාසුනේ මහාපාරටය. හස්බන්ඩ්. එහෙම කෙනෙක් මේ ජීවිතේ නැත. මේ හදවතේ එහෙම කෙනෙක් ගැන ලීවී නැත. ඇත්තටම නැත.